हाँ हाँ पुता कुछ दिन से इल्लाम कराने ने कैम वाले भी सभी जो दूर नहीं है ना माँ अभी मैं कैम में बहुत में पेरिस में दूर था दर नॉनी अम्मे अदर अंदर ले रहा है ओ पुते एक ने आप कहीं मामा ही मैं कैम वाले ऐसी कराने बारिया का चावल माली इतने हैं अब इधर सेल्लांगरण बुलवा लाके ओ ओ माली ए उन्हाँडे दम्मांग अम्माडे दौकल लेना कोई थी दुआ वही पिंगांटी का सोधन खंडर पिघला लगान ना हाँ मैं अपने टीचर के लिए दूँ ना पिघां खंडर टे हो दला पिंस बिरे देखें पिघला चित्तवातुगल दिया नॉन किया अम्मे, अम्मे, अन्य नंदन लो। वाहन तदपदे पर स्ने हरियट दाड़िया दानवा तिबाई हम नंदे अपी नंदर अटर रस में रस भी में का क्या दुआ अपेगा है नाराम बली माय है दुए कोच्चर होंडा इधर वत्ते कड़ायागत्त नारंग वलिन हदुपु बीम एकक् बोन एक अनिक वस विस रस कारक मुकुत् नैने अपिट टीचर कियला तियेन्ने गेदरी दीम हदा गन्न मेम गोडाक् गुणदायकयि कियला पुताला परिसमें से लंकरान दुए मालिला देन्ना के ने बालान ने होंदे कैम नांगुए ले इवराई नांगी कैम वाला सुवंद देने ने कैम रसट ऐति Thank you.
තාරකගේ තාත්තා හැම වෙලේම කියන්නේ කෑම වල රසය වගේම ගුණේ ගැන හිතන්න ඕනි කියලා. ගොඩාක් කෙලවලු පලා වර්ග වත්තේම වවලා තියෙනවනේ. හැමදාම අලුත් තෙලවලුයි පලා වර්ගයි කන්න පුළුවන්. ඒක කොච්චර දෙයක් දැක්කේ? අපේ පලාතේ නම් ඉතින් වවන්න ඉඩක් නැහනේ. හැමදේම ඉතින් කඩෙන් තමයි ගන්නෙ. දැන් නංගියේ නගරවල ඉන්න අයත් මල් පෝච්චු වල වැහි පීලි වල වගා කරගන්නේ. ඒව කරන්න පුළුවන් දේවල්. ඉතින් ඔයත් වගා කරලා බලන්නකො. අනිත් එක වසවිස තියෙන ආහාර ගත්තම තමයි ලිඩ රෝග වැඩි වෙන්නේ. සලාද පිඟානන් අක්කේ ලස්සන සරසලා තියෙනවා. මේ අපේ සහනිදුවගේ වැඩනේ. එයා හරි කැමති මේ වගේ වැඩ කරන්න. පිඟාන් ටික සෝදලා පිහ දාලා මේසෙට මේ රෙද්දක් දාලා ලස්සන කරේ සහනිදුව. පොඩි වයසේදීම ඒව පුරුදු වෙන එක කොච්චර දෙයක්ද? පුතාලා ගොඩක් වෙලා සෙල්ලම් කළා නේද නංගි? දැන් නම් බඩගිනිත් ඇති. අපි කෑම කන්න කතා කරමුද? ඔව් අක්කේ. මං කතා කරලා එන්න. පුතාලා එන්න කෑම කන්න. හා හා පුතා චාමර මල්ලි අත සෝදලා ඉවරු වුණාට පස්සේ ඔයා අත සෝදන්න. අනිත් එක යන්තම් අත සෝදලා හරියන්නේ නැහැ. හොඳට අත සෝදන්න ඕනේ. අත සෝදන්න ගන්න දියර අරගෙන පුරු දූවිලි යන්න හොඳින් අතුල්ල ලත් දෙක සෝදන්න ඕනේ. සබන් කෑල්ලට වඩා ඒක හොඳයි. මොකද එක් එක්කෙනාගේ කුණු අතින් අතට නොගෑවෙන නිසා. පුතාලා සෙල්ලම් කරනකොට කුණු දූවිලි විස බීජ අත්වල ගෑවෙනවනේ. හැබැයි පුතේ අත් හොඳට හීදුවේ නැත්තම් බඩේ අමාරුත් හැදෙනවා.
අපට ඉස්කෝලේදී නිවැරදිව අත්සෝදන හැටි කියලා දුන්නා. දුල දෙන්න නම් හොඳයි. උතහට වැඩි හදිසියක් නැහැ. අපේ ඉස්කෝලේ ළමයිට ඉන්ටර්වල් එකේදී පේරියඩකින් අත්සෝදන පුරුදු කරනවා. දැන් ටිකක් කලබලයක් නැතුව ගිහින් වාඩි වෙලා කෑම කනවා. ඔව්දුයි. යහපුරුදු පුරුදු කරන්න පුළුවන් හොඳම තැන තමයි පුතේ පාසල. බලන්නක පුතේ නැන්දා කෑම මේසය හරිම ලස්සනට පිළිවෙලට සකස් කරලා තියෙනවනේ. හැම කෙනෙකුගේම පිඟාන ළඟ අත්විස්නාවක් තියෙනවා. වතුර වීදුරුකුත් තියලා තියෙනවා. හරිම ලස්සනයි. හරියට හෝටලයක වගේ. ඒ හින්දා කෑම කන වෙලාවේ කෑම හිරමුණෝ වතුර හොය හොය විඳින්න වෙන්නේ නැහැ. අපේ ටීචර් කියලා දුන්න හොඳ දෙයක් මට මතක් වුණා. මොකක්ද නම් ගියේ? අපේ උගුරකට වේලලා තියෙන වෙලාවට වතුර උගුරක් බීලා ආහාර මාර්ගයේ කෑමට සකස් කරගත්තාම හිරවීම් ස්මොල්ලියම් වගේ දේවල් අඩු කරගන්න පුළුවන්ලු. එහෙනම් අපි අද වතුර උගුරක් බීලා කෑම ගන්න පටන් ගමු නේද? කන වේලාවට එහෙ මෙහෙ ඇවිදින්න දුවන්න හොඳ නැහැ නේද? සමහර ළමයි ඉන්ටර්වල් එකේදී කෑම කක සෙල්ලම් කරනවා. හැබැයි අපේ ටීචර් ඒ ළමයිව පන්තියට ගෙන්වලා වාඩි වෙලා හරියට කන්න කියනවා. හා හා පුතා, කෑම බෙදා ගන්නකොට කන්න පුළුවන් ප්‍රමාණයට කෑම බෙදා ගන්න ඕනේ. වැඩිපුර කෑම බෙදාගෙන අපිට දාන්න හොඳ නැහැ. අපේ ගුරුතුමී ආහාර පාඩමේදී කෑම කනකොට පිළිපදින්න ඕන නම් ගොඩාක් යහපොරොත්තු කියලා දුන්නා. මල්ල දෙන්නට දැනගන්න එක ඉගෙන කීමුදු බලන්න සමාදෙදු. අපි කෑම කනකොට කතා කරන්න හොඳ නෑලු. තව අපි කෑම කනකොට අතේ ඇඟිලිවල විතරක් ගෑවෙන විදිහට අනන්න ඕනලු. කටවඩේ කෑම ගාගෙනත් කන්න හොඳ නෑලු. අපේ ඉස්කෝලේ නම් හොඳ ආහාර පුරුදු දැන්වීම් පුර ප්‍රදර්ශනය කරලා තියෙනවා. පුතේ, මලෙල් දෙන්න දැනගන්නත් එක්ක කියමුද බලන්න ඒතරතුරු ටිකු. හා. කෑම කනකොට හොඳට හපලා කන්න ඕනලු. එතකොට කට පුරවගෙන කෑම කන්න හොඳ නැහැ. ආහාර හොඳට හපලා කන්න ඕනේ. එතකොට පිගානේ තියෙන කරපිංච ගොරක වගේ දේවල් පිගානේ පැත්තකින් තියන්න ඕනේ. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. එහෙනම් ඒ යහපුරුදු රකින්න ගම තව කෑම ටිකක් බෙදාගෙන කමු. තාත්තේ, මාමගේ පිගානේ බත් සේරමනල නැහනේ. ටිකෙන් ටික ගන්න තමයි මාම බත් කන්නේ. ඔව් පුතේ, මාම හැමදාම කෑම කන්නේ හිම තමයි. හරිම පිළිවෙලයි. බලන් ඉන්නත් ආසයි.
ඒක හොඳ පුරුද්දක්. නංගි මල්ලි තව බෙදාගෙන කන්න. හා හා කේ කෑම ටික නම් හරිම රසයි. අන්න බලන්න සමාජිතුව කෑම කවප පිගාන සෝදන්න යනවා. අපි කෑම කන පිගාන සෝදලා නියමිත තැන තියෙන එකත් හොඳ පුරුද්දක්. එහෙම නේද? හරිම රසයි. ඒ වගේමයි ගුණ. හැබැයි ඉතින් අද නම් වරක ගෙඩියක් කඩා ගන්න කෙනෙක් හිටියේ නැහැ. තාත්තේ මාත්තාසයි වරක ගන්න. වරක හරිම රහයිනේ. අද නම් වරක නැහැ. අද අපි පැපොල් කමු. වස විසත් නැහැනේ. ගෙදර වත්තේමනේ වවා ගත්තේ. පැපොල් හරිම රසයි. වත්තේ වවාගත්ත නිසා වස විසකුත් නැහනේ. කෑම කෑවට පස්සේ පළතුරක් කන එක හරි හොඳයි. ආහාර දිරවීමටත් ඒක පහසුවක්. අනික කටත් පිරිසිදු වෙනවනේ. මල්ලි මල්ලි මෙහෙට එන්න. ඔයා ඔය වාඩි වෙලා හිටපු පුටුව මේසෙට ඇතුල් කරලා යන්න. ඒවත් ළමයි පුරුදු වෙන්න ඕනේ. හොඳ පුරුදු. හොඳ ළමයි එහෙම තමයි පුතේ. හැම දෙයක්ම පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ. ඒකනම් එත්තනංගි ආහාර ගැනීමේ යහපුරුදු ගොඩක් අපේ දරුවෝ අද ඉගෙන ගත්තා. විස බීජ කුණු දූවිලි වලින් තොරව අපි ආහාර සකස් කර ගන්න ඕනේ. අනික කෑම සකස් කරන භාජන ඒ වගේම කෑම පිළිගන්වන භාජන ඉතාම පිරිසිදුව තියෙන්න ඕනේ. අනිත් එක ගෙවත්ති හැදෙන වස විස නැති එළවලු පළතුරු අපි ආහාරයට ගන්න ඕනේ. ඒ වගේමයි රසකාරක නැති එළවලු පළතුරු තමයි අපි වැඩිපුර ප්‍රයෝජනෙට ගන්න ඕනේ. අනික අපි සකස් කරගත්තු ආහාරවල රසය ගුණය වගේම ඒ අලංකාරය ගැන අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕන පුතේ. ආහාර පිළිගන්නකොට කෑම මේසේ පවා අලංකාරවත්ව සකස් කරලා තියෙන්න ඕන. ඒකත් හොඳ දෙයක්. අනික කෑම ගන්න ඉස්සෙල්ලා අපි අත් හොඳින් හොදන්න ඕනේ. කුණු දූවිලි යන්න පුතාල කරා වගේ.
අනිත් එක තමයි අපි කෑම බෙදා ගන්න ඕනේ අපිට කන්න පුළුවන් ප්‍රමාණයට ප්‍රමාණවත් පරිදි එහෙම නැත්නම් ආහාර අපිට ගන්න වෙනවා අනිත් එක නංගි හැම වෙලාවෙම අපි කෑම කනකොට කතා කරන්න හොඳ නැහැ ඒකත් හොඳ පුරුද්දක් පුතා ඉඳුල් ලතින් කෑම බඳුන් අල්ලන්න හොඳ නැහැ තේරුණාද ඒකත් හොඳ පුරුද්දක් ඒ වගේම අපි කෑම කනකොට ඇඟිලි වල විතරක් ගෑවෙන්න තමයි කෑම අනන්න ඕනේ එතකොට කටි පුරවගෙන කෑම කන්නේ නැහැ අනික අපි බෙදා ගන්න කෑම වල අපි ආහාරයට නොගන්නා දේවල් තියෙනවා කරපිංජ ගොරක වාගේ ඒවා අපි කෑම පිඟානි පැත්තකින් තියන්න ඕනේ එතකොට පිළිවෙලකට කොණින් කොනට අර මාම කෑවා වගේ අපි කෑම කන්න ඕනේ එතකොට අපි කන තැන මේසෙ කෑම හලන්නේ නැහැ ඒ වගේම තමයි කෑවට පස්සේ අපි කාපු පිඟාන හොඳින් හොදලා නියම තැන තියන්න ඕනේ අනික කෑම කෑවට පස්සේ පළතුරු ආහාරයට ගන්න එක හොඳ පුරුද්දක් ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් අද පුතාලට ඉගෙන ගන්න ලැබුණා අද ආපු ගමන නම් හරිම වැදගත් ආහාර ගැනීමේදී පිළිපැදිය යුතු යහපුරුදු ගොඩක් අද හැමෝටම දැනගන්න පුළුවන් එහෙම නේද හොඳයි දුවේ පුතේ අපි ආහාර ගැනීමේ යහපුරුදු ගොඩක් ඉගෙන ගත්තා අපි නැවතත් ඒක මතක් කරගනිමු අපි ආහාර පිළියෙල කරගන්න ඕනේ බොහෝම පිරිසිදුවට නැතිනම් විස බීජ නිසා ලිඩ රෝග බෝ වෙනවා ඉතා පිරිසිදුව ආහාර පිළියෙල කරමු අපි ආහාර ගැනීමට භාවිත කරන පිඟං කෝප ඉතා හොඳින් සබන් දමා සේදිය යුතුයි ඒ වගේම පිරිසිදු රෙදි කඩකින් පිස දමන්න ඕනේ අප ආහාර ගන්නා බඳුන් හොඳින් සෝදා පිරිසිදු රෙදි කඩකින් පිසදා තබමු අපි හැම විටම රසකාරක නොයුදු බීම වර්ග පානය කරන්න ඕනේ නැතිනම් බොහෝ ලෙඩ රෝගවලට ගොදුරු විය හැකියි රසකාරක නොයුදු පාන වර්ග බීමට ගනිමු ගෙවත්තෙම එළවලු පලා වර්ග වවා ගන්නවා නම් අලුත් එළවලු පලා වර්ග ආහාරයට ගන්න පුළුවන් කාබනික පොහොර යුදු එළවලු පළතුරු ශරීරයට ගුණදායක වෙනවා අලුත් එළවලු පළතුරු ආහාරයට එකතු කරගනිමු ආහාරවල ගුණ රස වගේම ආහාර පිළිගන්වන්න සූදානම් කරන්න ඕනේ අලංකාරව ඒ කියුවේ දුවේ පුතේ ආහාර පිළිගන්වන්නත් ඕනේ සිත ඇද ගන්නා ආකාරයට කෑම මේසය අලංකාරව ක්‍රමවත්ව සකස් කළ යුතුයි අපි ආහාර පිළිගන්වන විට ක්‍රමවත්ව හා සිත ඇද ගන්නා ආකාරයට සකස් කරමු හොඳින් දැත් පිරිසුදු කර ගැනීම ආහාර ගැනීමට පෙර කළ යුතු වෙනවා අත්වල විෂ බීජ පිරීලා තියෙනවා ඒ නිසා අත් සෝදන දියර වර්ගයක් භාවිත කරලා ඉතා හොඳින් අත් සේදිය යුතුයි කෑමට පෙර අත් සෝදන දියර වර්ගයක් යොදා හොඳින් අත් සෝදමු අපි ආහාර ගන්නට පෙර වතුර උගුරක් දෙකක් බීලම ආහාර ගත්තම හොඳයි අපේ ආහාර මාර්ගය උගුර වේලිලා තියෙන අවස්ථා තියෙනවා එහෙම වුණහම අපි ගන්න ආහාර හිර වෙන්න පුළුවන් ඒ නිසා වතුර ටිකක් බීලව ආහාර ගත්තම හොඳයි ආහාර ගත්ත ගමන් වතුර බොනේක හොඳ නැහැ ආහාර ගැනීමට පෙර වතුර ටිකක් බී ආහාර ගැනීමට පුරුදු වෙමු අපි ආහාර බෙදා ගන්නකොට අවශ්‍ය ප්‍රමාණයටයි ආහාර බෙදා ගන්න ඕනේ ආහාර නාස්ති කරන්න හොඳ නැහැ ඒ වගේම බෙදාගත් ආහාර ඉතුරු නොකර කන්නත් ඕනේ අපිට අවශ්‍ය ප්‍රමාණයට ආහාර බෙදා ගනිමු
බෙදාගත් ආහාර ඉතුරු නොකර ආහාරයට ගනිමු. ඒ වගේම දුවේ පුතේ අපේ පිගානේ තියෙන ආහාර ක්‍රමානුකූලව කන්නත් පුරුදු වෙන්න ඕනි. එහෙන් මෙහෙන් හැම පැත්තෙම බත් පිගාන අනානා කන්නේ නැතුව එක පැත්තක ඉඳලා පිළිවෙලකට කන්න පුරුදු වෙන්න ඕනි. අපේ ආහාර බදුන ක්‍රමානුකූලව එක් පැත්තකින් පටන්ගෙන කමු. ආහාර ගත්තට පසුව පිඟාන සෝදලා નિયમિતම ස්ථානයේ තබන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම අත් සෝදලා කඩවටෙත් හොඳට සෝදන්න පුරුදු වීමත් හොඳ පුරුද්දක්. ආහාරගෙන අත සෝදා කටත් සෝදන්නට පුරුදු වෙමු. අපි ආහාර ගැනීමෙන් පසු විටමින් සී බහුල පළතුරක් ආහාරයට ගැනීම හරිම වැදගත්. අපි ගත්ත ආහාර දිරවීමටත් විටමින් සී අවශ්‍යයි. කොපමණ ආහාර ගත්තත් පෝෂක කොටස් අපේ ශරීරයට උරා ගන්නට විටමින් සී අත්‍යවශ්‍යයි. කෑමට පසු අලුත් පළතුරක් ආහාරයට ගනිමු. ආහාර ගත්ත ස්ථානය පිරිසිදු කර නිසි පරිදි තැබීමට අපි පුරුදු පුහුණු විය යුතුයි. අපි කෑම මේ සිට වාඩි වුණ පුටු නිසි පරිදි සකස් කළ යුතුයි. අද අපි ආහාර ගැනීමේ යහපුරුදු බොහෝමයක් ඉගෙන ගත්තා. ඒ ඉගෙනගත් යහපුරුදු පුරුද්දක් විදිහට ක්‍රියාවට නැන්වීම තමයි වැදගත් වෙන්නේ. එහෙනම් දුවල පුතාලා අද ඉඳලා ඉගෙනගත් ආහාර ගැනීමේ යහපුරුදු අනුගමනය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට සුබ දවසක්.